अभियोग जयगत्ता देवनरल मर्दने जनपति अवधारणे कराय देशपालन पक्षेक अरमुनविय युत्ते कुमक्द अगमति पहदाय रजे दुर्बल कलमनाकरणे कोरोना देवनरलट हेतुवाय सजित गेन चोदना සියලු අභියෝග ජයගත් පරිදි කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මර්ධනය කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. COVID-19 වෛරසය ඇති වුණු දවසේ ඉඳලාම ඉතා වගකීමෙන් යුතු රජයක් හැටියට අපි ක්‍රියා කළා තිබෙනවා. ලෝකයේ අනිකුත් රටවල් ක්‍රියා කිරීමට ප්‍රථමයෙන් අපි මේ සම්බන්ධව ක්‍රියාකලා මේ කාලය තුලදී අපිට විවිධ අභියෝග වලට ලක් වුණා මොකද මේක කවුරුවත් ලෝකෙවත් අපේ රටේවත් මීට ඉස්සෙල්ලා මුහුණ දීලා නැති තත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච නිසා දේවල් අභියෝග අමතක වෙලා තියෙන්නේ මොන වගේ අභියෝග වලටද අපිට මුහුණ දෙන්න උනේ කියන එක අත වශයෙන්ම පිටරට ඉඳලා මේ වෙනකොට අපි රටවල් 74කින් 16279 දෙනෙක් මෙරට ගෙනල්ලා පුනරුත්ථාපන කඳවුරුවලට යවලා තියෙනවා. මේකත් ලොකු අභියෝගයක්. අවාසනාවකට වගේ ඩ්‍රග් ඇඩික්ට්ස් ලාගේ පුනරුත්ථාපන කඳවුරකින් දැන් ප්‍රශ්නයක් නැගිටලා ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒකේ අපි මේ හොට් ස්පොට්ස් ටික හරියට හඳුනගෙන ඒවාට නිසි සැලසුම් ඇතුව කරගෙන යනවා දැනට අපිට ඉතින් ඉස්සලා අභියෝග ජයගත්තා වගේ මේකත් අපිට පාලනය කරගන්නට පුළුවන්. වැදගත්ම දේ අපි පුළුවන් තරම් ජනතාවට මේ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න කියන එක සමාජගත කරන එක ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේ ආයතන ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් වඩාත් වැඩි සැලකිල්ලකින් කටයුතු කරන්නට අවශ්‍යයි සෑම අංශයකම. ඒ අවශ්‍ය හැම දෙනෙක්ම නිරෝධායනය කිරීම අවශ්‍යයි. ඒක කරන්නට තියෙන සෑම පොසිබිලිටි එකක්ම හඳුනාගෙන ටෙස්ට් කිරීම ඉතාමත්ම වැදගත්. දේශපාලන පක්ෂයක අරුමුණ විය යුත්තේ රාජ්‍ය පාලනය දිනා ගැනීම මිස පක්ෂ පාලනය දිනා ගැනීම නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වැලිකම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන තවත් ජන හමුවක් පසුගියදා වෙලිගම ප්‍රදේශයේදී පැවැත්ුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. එක්සත් ජාතික පක්ෂය අද දවසින් දවස දියාරු වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. මේ න්‍යායයම තම දරුණු ලෙස බලපාලා තියෙනවා. විපිකාරයන්ට කියන්නේ සිරිපොත අල්ලන්න අපිට ඡන්ද දෙන්න කියලා. දෙගොල්ලෝ කට්‍ය දැන් ගෙනියන්නේ මේ ව්‍යාපාරය. මේ දෙගොල්ලෝගේ ඡන්ද අඩුවීම නිසා සම්බන්ධ විරුද්ධ පක්ෂ නායකයා වේදයි කියලා මට වැඩක් කරන්න බැරි පිරිසක් බවට අදොප්පු වෙලා තියෙනවා. උතුරේ හිටපු තරුණයාගේ බෙල්ල දිවිච්ච සයනයිඩ් කරලා අයින් කරන්න අපිට පුළුවන් වුණා. අපි ඒක කරා. මුස්ලිම් ජනතාවට උතුරට නැගෙනහිර සිය ගණන් මරද්දී රන්නල දාලා දියෙද්දී පුත්තලමට උන් ආපසු යවලා ඒ පදිච්ච කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් මේවා අපි එදා කරපු වැඩ. මේ දිස්ත්‍රික්කයේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ප්‍රතිශතයක් ලබා දුන්නේ. පොඩ්ඩක් නැත්තම් අරෙන් විරුද්ධ වුණොත් මෙන් විරුද්ධ වුණොත් ගෝඨාභයගේ වැඩ පිළිවෙල ගෙනියන්න බෑ. එහෙමනම් ඒකට යන්න ඕනේ යාගේ නියෝජනය කරන පක්ෂයේ අගමැතිවරේ යා නියෝජනය කරන පක්ෂයේ කැබිනට් මණ්ඩලයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියන එක අපි නම් මාතෘකාවක්. මේ ආණ්ඩුව වැඩ කරන්නේ ගෝඨාභයගේ ප්‍රතිපත්තිය, මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිය, මහින්ද චීන්තලේ ජනතාවගේ ප්‍රතිපත්තිය කියන එක අම්බෝම පැහැදිලිව කියන්නේ. ඒකින් නම් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අනුසාර කේ කියලා කියන දේවල් කරන්න අපි සූදානම් නැහැ. 20000 ඒ සජිත් දෙනෙක්
එයා 20000 දෙනවා කියන්නේ නිකන් කටට ආපු පළිය. මුලින් 60යි කිව්වා, 25යි කිව්වා, දැන් 20යි කිව්වා. දැන් තාටික දවසකින් ඔක බයි 5000ට, ඊට පස්සේ 3000ට අන්තිමට සතයක් වන්නේ. රට තුල කොරෝනා දෙවන රැල්ලක් ඇති වුණේ ආණ්ඩුවේ දුර්වල කළමනාකරණයේ හේතුවෙන් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දෙදිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඉදිරි මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් දෙදිගම ප්‍රදේශයේදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අද වන විට හැම අතකින්ම මේ වර්තමාන රජය ඔප්පු කරලා තිබෙනවා රටක් පාලනය කරන්නට අසමත් රජය. හැම අතකින්ම මේ රජය අසමත්. දැන් පහුගිය දවස්වල කතාවක් හදාගෙන ගියා කොරෝනාව මර්ධනය කරපු වීරෝදාරා ආණ්ඩුව. මිත්‍රවරුනි කොරෝනා මර්ධනය කරා නම් මම අහන්න කැමති කොහොමද දෙවෙනි රැල්ලක් බිහි වුනේ? තමුන්නාන්සේලාගේ අදක්ෂතාවයේ නිසා නේද මේ දෙවෙනි රැල්ලක් ඇති වුනේ? තමුන්නාන්සේලාගේ රටටත් ජනතාවටත් මුල් තැන දෙන්නේ නැතුව පාර්ලිමේන්තු ඡන්දයටයි 3/2ටයි මුල් තැන දීම තුල නේද මේ මහා භයංකාර තත්ත්වය නිර්මාණය වුණේ? ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි හැම අතකින්ම මේ ආණ්ඩුව රටේ ජනතාව මංමුලා කරලා හමාරයි. මෙච්චර කොරෝනා අභියෝගයක් දැක දැක ජනතාවගේ ආරක්ෂිත භාවය, සෞඛ්‍ය සම්පන්න භාවය පැත්තකට වීසි කරලා මේ රජය තීන්දුව කරා ඒ ඔක්කොටම වැඩිය උතුම් මැතිවරණ ජයග්‍රහණයයි 3/2 ලබා ගැනීම. මම තමුන්නාන්සේලාට කියන්න කැමති අපේ ප්‍රමුඛතාවය 3/2 නෙවෙයි, අපේ ප්‍රමුඛතාවය මිනිසා ජීවත් කරවීම, මිනිසා ශක්තිමත් කිරීම. පසුගිය රජය සමයේ සිදු වී ඇත්තේ රටේ ණයබරතාවය වැඩි කිරීම සහ රටේ ආර්ථික වර්ධන වේගය අඩු කිරීම පමණක් බව අක්‍රමාත්‍ය ජ්‍යෙෂ්ඨාතුරේක උපදේශක අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හැම ණයක්ම ගත්තා. අපිට චෝදනා කිරුවා ඒ කාලේදී අපි ණය ගත්තයි කියලා. 2005 අග වෙනකොට ණය ප්‍රමාණය තිබුණේ බිලියන 2222ක්. රටේ ආදායමට සාපේක්ෂව තිබුච්ච ණය ප්‍රමාණය තමයි 90.6ක් හැටියට 2005 අග වෙනකොට. අපි මේ ඔක්කොම වැඩ කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙදී ඔබතුමාට මතක ඇති කරපු වැඩ කොටස යුද්ධෙත් කරලා ඔක්කොම අභියෝග වලට මුහුණ දීලා ණය ප්‍රමාණය අඩු වෙලා තිබුණා, ණය බරතාවය අඩු වෙලා තිබුණා 72 දක්වා. මේ අවුරුදු පහ තුළදී ගන්න පුළුවන් හැම ණයක්ම අරගෙන ණය බරතාවය වැඩි කරගෙන තියෙනවා 87 දක්වා. මේ අය බාර දුන්නේ මෙන්න මේ වගේ ආර්ථිකය. ගෝඨාභය රාජ රජය රාජ්‍ය සේවකීන්ගේ ස්වාධීනත්වය ශක්තිමත් කළ හැකි එකම බලවේගය සමගි ජනබලවේගය බව එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ සමගි ජනබලවේග පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජේ සේවකයාගේ ඡන්දයෙන් බලයට ආපු මේ රජය රජයේ සේවකයට කොකා පෙන්වුවා. රජයේ සේවකයන් ශක්තිමත් කරන වෙනුවට රජයේ සේවකයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ පොලිස් කොමිසම දුර්වල කළා, ඒවට බලපෑම් කළා. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමේ වගකීම දරා සිටින්නේ අපි සමගි ජනබලවේගය. රජයේ සේවකයාගේ ආත්මගරුත්වය ආරක්ෂා කොට මිලිටරිකරණයේ වැළැක්වීමේ වගකීම දරා සිටින්නේ අපි. රටේ කඩාබටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක ආශෝ මාරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ කෝවිඩ් වලින් පස්සේ කොහොමද ගෙදර ආර්ථිකය ජයගන්නේ කියන ගැටලුව තමයි රටේ තියෙන්නේ. අපිට ඒ නිසා සමහර පාරිභෝජන භාණ්ඩ වල මිල අඩු කරන්න වෙනවා, ටැක්ස් එක අඩු කරන්න වෙනවා. මේ ආදී වශයෙන් ජනතාව ගැන හිතලා ඒ කාර්යයන් අපිට කරන්න වෙනවා. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය විතරයි. මේකට අවශ්‍ය වෙයි ඇමරිකානු ඩොලර් බිලියන 6ක් නැත්නම් බිලියන 12ක් විතර. ඒ බිලියන 6ක් ලබා ගන්න ක්‍රමවේදය ගැන සම්බන්ධයෙන් ඉතිහාසයේ අපි කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා එවැනි දේවල් වලට අපි යොමු වෙනවා. හරියටම ඇත්ත කතාවක් එතුමා කියලා තියෙනවා. අපේ හාදියෝ ටිකක්
අපේ හාදෙවිලි ආලය ගොඩේනේ අපේ ගොඩේ නෙමෙයිනේ සංජාතී පක්ෂ නෙමෙයි අපිට ආරංචි ඔය කියන ගෑස් සිලින්ඩරෙන් ඉල්ලන කට්ටිය ඔක ගෑස් සිලින්ඩරේ කියන පුපුරල යනවනේ හිටන්නේද ඔය ගෑස් සිලින්ඩරෙන් ඉල්ලන ජන කට්ටිය දැනට 35 දෙනෙක් සාකච්ඡා කරලා තියෙනවා මේ ආණ්ඩුවත් එක්ක මේ මහා මැතිවරණයෙන් පස්සේ ගන්න mantri දුර ටිකක් අරගෙන දෑත් ශක්තිමත් කරන්න එතෙන්ට යන්න එත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා යලි කොමලු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න Thank you.